2003 එවකට එක්සත් ජාතික පක්ෂය අපගේ සංස්ථාවට අත තිබ්බා අපේ ගිවිසුමට හැබැයි වෙනසක් නොකර පිටින් අපේ ආයතන කොටස් වලට කැඩුවා රජයන් වෙනවා අවුරුදු 5න් 5ට මේ රටේ සියලුම දේපොළ විකුණනවා මෙව්වට ඉඩ දෙන්න බෑ කියන තැනට ජාතික සේවක සංගමය අද මේ වෙනකොට තේරුම් ගන්න තියෙනවා අපේ තෙල් සංස්ථාවේ ඒකාධිකාරී පනත පාර්ලිමේන්තුවට විවස්ථාව වෙනස් කරන්න යනවා කියලා අපිට ආරංචියක් තියෙනවා නමුත් එම පනත අකුලා ගන්නා ලෙස ගරු එමෙතුමාට දැඩිව අපි උත්්‍ය සමිතිය එකමුතු විදියට අපි මේ වෙලාවෙ ඉල්ලා සිටිනවා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 50 අවුරුද්දකට නැවත දෙන්න යනවා කියලා අපිට තියෙනවා ආරංචිය එය පරාද කිරීම සඳහා මෙම උත්්‍ය සමිතිය පෙළගැස්සී සිටිනවා අපේ කණිත් තෙල් නීතිගත සංස්ථාවේ චීන වරායේ තෙල් ටැංකි සංකීර්ණය ඒ වගේම කණිත් තෙල් සම්පත් සංවර්ධන පනත ඒ වගේම 1961 කේ අංක 24 දන්න පරණත සම්බන්ධයෙන් කවුරු කොහොම මොනවා කිව්වත් මේ සම්බන්ධයෙන් අපි සියලු දෙනාගේම විරෝධය ප්‍රකාශ කරනවා ඒ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් උපරිම උත්්‍ය සමිතිය ක්‍රියාමාර්ගයකට ගිහිල්ලා හරි අපි ඒ කටයුතු නතර කරනවා කියන කාරණා අපි මෙලාවේ මතක් කරන්න කැමතියි ඉන්දියාවට වාසි වෙන විදිහට මේ ටැංකි සංකීර්ණය බදු දෙන්න යනවා නම් අපි ඒකට විරුද්ධයි කියන එක බොහොම පැහැදිලිව මේ වෙලාවේ මතක් කරන්න කැමතියි ජාතික සම්පත් විදේශ රටවලට හා සමාගම් වලට විකිණීම සම්බන්ධයෙන් ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල් වරාය විදුලි ඒකාබද්ධ සංධානය ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර් දිසානායක මහතා දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා තෙල් වරාය විදුලි ඒකාබද්ධ සංධානය හැදුවේ මේ ජාතික සම්පත් විකිණීමට එරෙහිව එසේ අපි ඒකේ විශේෂයෙන්ම අපි කියනවා මරමස්ථාන තුනක් මේ ආණ්ඩුව මේ සම්බන්ධයෙන් සැලකිලිට අරගෙන අපේ මේ මාතෘභූමියේ මව්මේ ජාතික සම්පත් විකුණනක නවත්තන්න නැත්නම් වර්ජන කියා මාර්ගට යන්න අපි විශ්වාස කරනවා මේ අරගලය මේ දේශපාලන සංස්කෘතියත් වෙනස් කරන්න දැනට ගෙනියන්න ඕන කියලා අපි පක්ෂයක් හැටියට ජනතා විමුක්ති පෙරමුණ අවශ්‍ය කරන සම්පූර්ණ සහයෝගය අපි ලබා දෙනවා මේ රටේ පොදු මහත් ජනතාව එකතු වෙලා මේ අරගලය ශක්තිමත් කරොත් අපේ රටටයි ති මහජන දේපල රාජ්‍ය දේපල ආරක්ෂා කර ගැනීමට පුළුවන්කම තියෙනවා අදානි සමාගමට මේ රටේ ආර්ථික මර්මස්ථානයක් මේ වලට විකුණලා ඉවර කරනවා අපි වෙනද දැක්කේ අවුරුද්දකට එකක් නැත්නම් අවුරුදු දෙක තුනකට එකක් එහෙම වෙන හැබැයි මේකේ දැන් අපි එකක් විකුණලා ඉවරනකොට අනිත් එක බිඹුරුපත් සකස් කරනවා මෙහෙම ගියොත් අපේ රටේ අය පොල් ගහක්වත් ඉතුරු වෙයිද කියලා අපිට සැකයක් තියෙනවා විදේශීය ආයෝජකින් සමග ඒකාබද්ධ වෙලා මේ රට දියුණු කරනවා මිසක් මොකද්ද අපිට තියෙන සම්පත තනින් නැකේ සිටින්න අපිට තනින් නැකේ සිටින්න බෑ ඒ නිසා තමයි විදේශීය සමාගම් සමග ගිවිසුම් ගත වෙලා මේ රටේ සම්පත් වැඩි දියුණු කරන වැඩසටහනට අපි යන්නේ සම්පත් විකුණන්නවත් මේ රටේ ඉඩම් විකුණන්නවත් මේ රට විකුණන සැලැස්මක්වත් රාජපක්ෂවරු ළඟ නැහැ ඉතින් පැහැදිලිව කියන්නේ යොහනි ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාව අල්ලනවා අදානි ලංකාවට අවිලා සල්ලි වලින් ලංකාව අල්ලනවා. අයි බටහිර පර්යන්තය වොන්න අදානිට ගියා. කොටසක් චීනෙට තියෙනවා. ද ඒක කොටසක් ඉන්දියාවට. අදානි කියන්නේ ඉන්දියාවේ ආණ්ඩුව. මේ කතා කරන උන්නහැලා දන්නෙත් නෑ බටහිර පර්යන්තය හදන්නේ කොතනද වත්. බටහිර පර්යන්තය කියලා තියෙන තාම මූදක් විතරයි. මේ මූද ඇතුලේ පර්යන්තයක් හදලා නැවුගේ එනකොට මේකේ තන දන්නෙත් නැතුව. සමහරුන්ට උතුර දන්නෙත් නෑ බටහිර දන්නෙත් නෑ නගිරිර දන්නෙත් නෑ. මේ යකා කෑ ගහන බටහිර පර්යන්තය කියලා. මේ පැත්තෙන් කියන පිටිටික ගේන සල්ලි නැල්ල. ඩොලර් දෙක නැතුව අර පැත්තෙන් ආයෝජකයෙක් එනකොට කියනවා ආයෝජය එනකොට එන්න එපා ඔය කවෙලක දාන්න කියලා. ඉතින් ඒ වගේ උන්නහල එක කොහොමද මේ රටක් හදන්නේ?